ජයගමු ශ්‍රී ලංකා ජූලි 27 සහ 28 හෝමාගම වස් නැවතුම්පොළ පරිශ්‍රයේදී ජනාධිපතිතුමනි දැන් අපිට ප්‍රශ්න යොමු කරන අපිව බලන් ඉන්න පිරිස අතරින් ඉතාම වැදගත් ප්‍රශ්නයක් කියලා හිතෙන ප්‍රශ්නයක් මට ඇවිල්ලා තිනවා මම ඒක තමයි ඔබතුමාට යොමු කරන්නේ විශේෂයෙන්ම මේ බලන් ඉන්න තරුණිය තමයි බොහෝ පිරිසක් මෙතන ඉන්නේ අපි ගත්තත් අපේ උපදින්නත් කලින් ඔබතුමා අධ්‍යාපන ඇමතිවරයා විදිහට 1980 ආසන්නයේ ගේනවා අධ්‍යාපන දවල පත්‍රිකාව මේ දවල පත්‍රිකාව සම්බන්ධයෙන් තමයි අපේ මේ බලලා තියෙන ප්‍රේක්ෂකයා අපිට ප්‍රශ්න යොමු කරන්නේ ඇත්තරම ඔබතුමා අනාගතය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මේ ප්‍රතිසංස්කරණය අනාගතවාදීව ගෙනාව කියන එක තමයි ඔබතුමා ගැන අදහස් දක්වන ඒ කාලේ ඉඳන් ඔබතුමාව දන්න පිරිස සඳහන් කරන්නේ නමුත් වර්තමානයේ ඉන්න තරුණ ප්‍රජාව ඒක ගැන ලොකු අවබෝධයක් නැහැ. ඇත්තරම මේ දවල පත්‍රිකාව කියන්නේ මොකක්ද? එහෙම එකක් ගේන්න ඕන උනේ ඇයි? මොනවද මේකේ අන්තර්ගතය පිළිබඳව අපේ මේ බලන් ඉන්න ප්‍රජාවට පැහැදිලි කරොත් ජනාධිපති. 1971 විශාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින් පාසල් යන කාලේ අවුරුදු දෙකකින් අඩු කරා. විභාග ක්‍රමය වෙනස් කළා. ඉතින් මේකට විශාල විරුද්ධත්වයක් තිබුණ 77 ජයග්‍රහණයට ඒක එක හේතුවක්. අලුත් අධ්‍යාපන ක්‍රමයක් ඉදිරිපත් කරන්න තිබුණා. ඒ අධ්‍යාපන ක්‍රමය ඉදිරිපත් කරනකොට මම අනාගතය දිහා බැලුවා තමයි ඉදිරිපත් කරේ අනාගතයට යන විදියට. ඒවෙන් කොටසක් අද වෙනකන් ක්‍රියාත්මක වෙනවා ජාතික අධ්‍යාපන ආයතන විද්‍යාපීඨ කරුණු ගණනාවක්. ඒ වගේම සමහර ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් එක යෝජනාවක් තිබුණේ අපි හැම එක්කෙනාටම ඉංග්‍රීසි ගන්නවා කියලා. ඒකට විරුද්ධත්වයේ දාවා රෝහණ විජේවීරයි ජනතා විමුක්ති පෙරමුණේ. මගේ මේ පම්බියෝ පිච්චෝ ඉංග්‍රීසි ගන්නන්න ඕන කියලා. අපි එදා ඒක කරන්න මොකද අද තියෙන වෙනස? මේකෙන් තමයි අපි කම්පියුටර් අධ්‍යාපනය කියන මේ හැම එකටම විරුද්ධ වුණා. ඒත් අපි දැම්ම මේ තියෙන ටිකෙන් අපි ගිහින් තියෙනවා. ඒත් මං හිතන්නේ දැන් අධ්‍යාපන ක්‍රමේ ආපහු අපි අලුත් යෝජනා ඉදිරිපත් කරන්න ඕනේ. අලුත් ලෝකයකට යන්නේ දැනුම දියුණු වෙලා තියෙන්නේ. ඉතින් එදා පන්ති කාමරේ අධ්‍යාපනයේ තිබුණා අද අධ්‍යාපනය දෙන්නේ පන්ති කාමරේ නෙමෙයි. ඉතින් අලුත් තත්වයකට යන අලුත් ක්‍රමවේදයක් දැන් අපි සාකච්ඡා කරගෙන යනවා. We lead the web news.